සුබ දවසක් කුංචාල හැමෝටම TP coding IT campus අත ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද අපි නිර්මාණය කරන්නේ අපේ පාඩම් මාලාවේ 34 වැනි නිර්මාණය. අපි මේ නිර්මාණය කරන්නේ Visual Studio Code software එක භාවිත කරලා. ජෙනි දවසක් දැක්කා එයාගේ යාළුවා සාරා Feed the Bunny game එක play කරනවා. ඒ game එක සාරාට හරිම පහසුයි. ඉතින් ජෙනි හිතුවා ගෙදර ඇවිත් මේ Feed the Bunny game එක තව ටිකක් අභියෝගාත්මක විදිහට ක්‍රියේට් කරන්න ඕනේ කියලා. ඉතින් ඔයාලත් කැමතිද ජෙනි එක්ක එකතු වෙලා මේ game එක ක්‍රියේට් කරන්න? මුලින්ම පාඩම් අංක 34 මත ක්ලික් කරන්න. දැන් මෙතන තියෙන සම්පත් භාගත් කරන බටන් එක ක්ලික් කරන්න. ඒත් එක්කම ඔයාලට මේ ප්‍රොජෙක්ට් එක නිර්මාණය කරගන්න අවශ්‍ය ප්‍රොජෙක්ට් ටෙම්ප්ලේට් ෆයිල්ස් සිප් ෆයිල් එකක විදිහට කම්පියුටර් එකේ ඩවුන්ලෝඩ් වෙනට ඇඩ් වෙලා ඇති. මේ ෆයිල් එක මත රයිට් ක්ලික් කරලා extract project මත ක්ලික් කරනවා. දැන් ඔයාලට පේනවා ඇති අලුතින් ෆෝල්ඩර් එකක් ක්‍රියේට් වෙලා ඒ තුලට unzipped files ඇඩ් වෙලා තියෙනවා. හරි. දැන් අපි Visual Studio Code software එක open කරගනිමු. ඊළඟට අපි unzip කරගත්තු template files ටික open කරගන්න ඕනේ. ඒ සඳහා file click කරලා open folder select කරමු. මෙතනින් අපි create කරගත්තු Visual Studio Code folder එක browse කරලා project 34ට අදාළ template folder එක මේ විදිහට open කරගනිමු. දැන් ඔයාලට පේනවා ඇති template files ටික interface එකේ වම් පැත්තේ explorer කොටස තුන display වෙනවා. මේ තියෙන්නේ project එකට අවශ්‍ය images. අපි code එක නිර්මාණය කරගන්න අවශ්‍ය වෙන්නේ sketch.js ෆයිල් එකේ විතරයි. මම මේ sketch.js මත ක්ලික් කරලා ෆයිල් එක open කරගන්නවා. දැන් අපි code එක create කරන්න පටන් ගන්නවා. code එකේ කොටසක් මේ වෙද්දි project එකට add කරලා තමයි තියෙන්නේ. අපිට තියෙන්නේ ඉතිරි code එක හදලා project එක සම්පූර්ණ කරන්න. මේ project එකට අවශ්‍ය සියලුම variables මේ වෙද්දි add කරගෙන තියෙනවා. engine, render, world, bodies, constraint, body, composites, composite විදිහට constant variable අටක් අපි create කරගෙන තියෙනවා. ඒ වගේම engine, world, ball, blower සහ blower mouth සහ button විදිහට තවත් variables add කරගෙන තියෙනවා. ඊට අමතරව ඔයාලට පේනවා ඇති net engine සහ net world විදිහට තවත් variables දෙකක් create කරගෙන තියෙනවා. calls සහ var වෙනුවට let භාවිත කරන්න හේතුව තමයි program එක අතරමැදිදී වෙනස් වන values. එහෙම නැත්නම් reassign වන variables විදිහට මේ variables භාවිත කිරීම. ඊළඟට තියෙන්නේ images add කරගන්න. අපි ඒ සඳහා function preload create කරමු. මම ඊළඟ row එකේ function preload කියලා type කරනවා. දැන් round bracket එකක් open කරමු. ඔයාලට පේනවා ඇති open bracket එකත් එක්කම close bracket එකත් ඉබේම add වුණා. ඊළඟට මම මේ brackets වලට දකුණු පැත්තේ curly bracket එකක් open කරනවා. කලින් විදිහටම close bracket එකත් මෙතනට add වුණා. අපි මේ කොටසට අදාළ code එක type කරන්නේ මෙන්න මේ curly brackets අතර. ඒ නිසා මම enter key එක press කරලා closed curly bracket එක මේ විදිහට පහළ පේළියට ගන්නවා. ඊළඟට තියෙන්නේ variable සඳහා images animation ලබා දෙන්න. මුලින්ම bubble underscore img ට image එකක් ලබා දෙමු. ඒ සඳහා මේ පේළියේ bubble underscore img සමානයි කියලා type කරන්න. images ලබා දෙන්න අදාළ keyword එක load image කියලා සමාන ලකුණට දකුණු පැත්තෙන් type කරන්න. ඊළඟට මේ round brackets තුල image එකේ නම type කරන්න. මම මෙතන bubble.png කියලා type කරනවා. හොඳට බලන්න. අපි මේ image එකේ නම ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ double quotation තුන. අවසානයට semicolon ලබා දෙන්න. නැවත ඊළඟ පේළියේ bg_img සමානයි load image brackets තුල since quotation activate background.png කියලා ලබා දෙන්න. ඊළඟ පේළියෙත් මේ විදිහටම food සමානයි load image brackets තුල single quotation සහිතව melon.png කියලා ලබා දීලා අවසානයට semicolon add කරමු. මේ විදිහටම මේ පේළියේ wrapping සමානයි load image වරහන් තුල single quotation ඇතුලේ wrapping 1 fold png කියලා ලබා දීලා මෙතන semicolon add කරන්න. මේ විදිහටම ඉතිරි images සහ animation ලබා දෙමු. blink, eat සහ sad animation images විදිහට තමයි
create කරන්නේ. මේ පේළියේ blink සමානයි load animation කියලා type කරනවා. වරහන් තුල පෙරළි කොමා අතරේ image එකේ නම blink_1.png, නැවත පෙරළි කොමා තුල blink_2.png, පෙරළි කොමා තුල blink_3.png කියලා ලබා දීලා semicolon type කරමු. ඊළඟ පේළියට cursor එක අරගෙන ඊට සමානයි load animation වරහන් තුල පෙරළි කොමා සහිතව eat_0.png, නැවත පෙරළි කොමා තුල eat_1.png, පෙරළි කොමා තුල eat_2.png කියලා ලබා දීලා semicolon type කරමු. ඊළඟට තියෙන්නේ sad animation එක. කලින් විදිහටම ඊළඟ පේළියට cursor එක අරගෙන sad සමානයි load animation කියලා type කරනවා. වරහන් තුල පෙරළි කොමා අතරේ image එකේ නම sad_1.png, නැවත පෙරළි කොමා තුල sad_2.png, පෙරළි කොමා තුල sad_3.png කියලා ලබා දීලා semicolon type කරමු. හරි, මම තව පේළියක් පහළට cursor එක ගන්න. මේ පේළියේ star_img සමානයි load image කියලා type කරන. වරහන් තුල single quotation අතරේ image එකේ නම star.png ලබා දෙනවා. මෙතනට semicolon එකක් add කරමු. හරි. දැන් මේ blink, sad සහ eat animations play වෙන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම eat සහ sad animation එක්වරක් play වෙලා නතර වෙන්න ඕන. දැන් අපි මේ සඳහා code එක add කරමු. මම මේ පේළියේ blink.play සමානයි true කියලා ලබා දෙනවා. අවසානයට semicolon add කරමු. නැවත ඊළඟ පේළියට cursor එක අරගෙන sad.play සමානයි true කියලා ලබා දෙමු. මෙතනට semicolon add කරමු. ඊළඟ පේළියේ e.play සමානයි true කියලා type කරලා semicolon add කරමු. හරි. දැන් තියෙන්නේ sad සහ eat animations වල looping false කරා. මම මෙතන sad.looping සමානයි false කියලා type කරනවා. මෙතනට semicolon ලබා දෙමු. නැවත ඊළඟ පේළියට cursor එක අරගෙන e.looping සමානයි false කියලා ලබා දීලා අවසානයට semicolon එකක් add කරනවා. හරි. අපි දැන් preload function එක create කරගෙන අවසන්. ඊළඟට sprites create කරගන්න setup function එක create කරමු. මම ඊළඟ row එකේ function setup කියලා type කරනවා. දැන් round bracket එකක් open කරමු. ඔයාලට පේනවා ඇති open bracket එකත් එක්කම close bracket එකත් ඉබේම add වෙනවා. ඊළඟට මම මේ brackets වලට දක්වන පැත්තේ curly bracket එකක් open කරනවා. කලින් විදිහටම close bracket එකත් මෙතනට add වෙනවා. අපි මේ කොටසට අදාළ code එක type කරන්නේ මෙන්න මේ curly brackets අතර. ඒ නිසා මම enter key එක press කරලා closed curly bracket එක මේ විදිහට පහළ පේළියට ගන්නවා. හරි. දැන් canvas එක create කරගනිමු. closed curly bracket එක අපි මේ කොටසේ code එක add කරද්දී හැම වෙලාවෙම මේ විදිහට enter key එක press කරලා curly bracket එක පහළට ගන්න අවශ්‍ය වෙනවා කියලා. ඔයාලා මේ වෙද්දී දන්නවා. මම වරහන් තුල 500,800 විදිහට type කරනවා. පේළියේ අවසානයට semicolon ලබා දෙනවා. මෙතන frame rate වරහන් තුල 80 type කරලා semicolon ලබා දෙනවා. ඊළඟට පහළ පේළියට cursor එක අරගෙන engine සමානයි engine.create කියලා ලබා දෙනවා. අවසානයට bracket සිබලක් add කරලා semicolon add කරමු. නැවත ඊළඟ පේළියේ word සමානයි engine.word කියලා ලබා දෙනවා. අවසානයට semicolon එකක් add කරමු. මේ මගින් සිදු කරලා තියෙන්නේ physics engine එකෙන් physics world එක ලබා ගැනීම. හරි. ඊළඟට අපිට තියෙන්නේ අවශ්‍ය විදිහට sprites create කරගන්න. මුලින්ම fruit sprite එක බාල්සින ප්‍රමාණය decide කරන්න restitution එකක් set කරමු. මම මෙතන var fruit option සමානයි කියලා type කරමු. curly brackets යුගලක් add කරමු. closed curly bracket එක පහළ පේළියට අරගෙන මේ curly brackets දෙක අතරේ restitution සමානයි 0.8 කියලා ලබා දෙමු. මේ option එක fruit sprites create කරද්දී භාවිතා කරන්න පුළුවන්. දැන් මේ closed curly bracket එකෙන් ඉවතට cursor එක අරගෙන sprites create කරමු. මෙතන ground සමානයි new ground, වරහන් තුල x position එක 250, y position එක height අඩු කිරීම 10, size එක width,
කොමා 20 කියලා ලබා දෙමු. අවසානයට semicolon add කරමු. ඊළඟ පේළියේ fruit සමානයි bodies.circle වරහන් තුල position එක 100,400 විදිහට ලබා දෙමු. නැවත කොමාවක් add කරලා size එක 15ක් විදිහට ලබා දෙමු. මෙතනට comma fruit underscore position කියලා ලබා දෙමු. අවසානයට semicolon add කරමු. ඊළඟ පේළියට cursor එක අරගෙන world.add වරහන් තුල world, fruit කියලා ලබා දෙමු. මෙතනට semicolon එකක් ලබා දෙමු. ඊළඟට අපි මේ විදිහටම bubble sprite එක create කරමු. Bubble සමානයි create sprite වරහන් තුල 290,460,20,20 කියලා ලබා දෙමු. අවසානයට semicolon add කරමු. ඊළඟ පේළියේ bubble.add image වරහන් තුල bubble_img කියලා ලබා දීලා semicolon add කරමු. අපි create කරන objects බලා ගන්න පුළුවන්. අපි දැන් function draw create කරගත්තොත් function setup වල closed curly bracket එකෙන් පහළ පේළියේ මම නැවත function draw කියලා type කරනවා. දැන් draw bracket එකක් open කරමු. Open bracket එකත් එක්කම close bracket එකත් ඉබේම ඇතු. ඊළඟට මම මේ bracket වල දකුණු පැත්තේ curly bracket එකක් open කරනවා. කලින් විදිහටම close bracket එකත් මෙතනට ඇතු. අපි function draw කොටසට අදාළ code එක type කරන්නේ මෙන්න මේ curly brackets අතරින්. ඒ නිසා මම enter key එක press කරලා closed curly bracket එක මේ විදිහට පහළ පේළියට ගන්නවා. දැන් මේ curly brackets දෙක අතරට background වරහන් තුල color එක සඳහා code එක 51 කියලා ලබා දෙමු. මෙතනට semicolon එකක් type කරමු. ඊළඟ පේළියේ image වරහන් තුල bg_img.bindu.bindu.height කියලා ලබා දෙනවා. අවසානයට semicolon add කරනවා. දැන් පහළ පේළියට cursor එක අරගෙන engine.update වරහන් තුල engine කියලා ලබා දෙනවා. අවසානයට semicolon add කරමු. මම ඊළඟ පේළියට cursor එක අරගෙන draw sprite කියලා ලබා දෙනවා. bracket සිබලක් add කරනවා. මෙතනට semicolon ලබා දෙනවා. හරි, දැන් අපිට පුළුවන් මෙතන තියෙන golden button එක click කරලා output එක බලන්න. bubble sprite එක තව කුඩා වෙන්න අවශ්‍යයි නේද? අපි නැවත code එකට එමු. bubble sprite එක create කරගත්තු තැනට ගිහින් bubble.scale සමානයි 0.1 කියලා ලබා දෙන්න. මෙතනට semicolon එකක් add කරමු. හරි, දැන් අපිට තියෙන්නේ bunny sprite එකට අවශ්‍ය විදිහට create කරගන්න. bunny sprite එක ඇසිපිය ගහන වේගය සහ කෑම කන වේගය වෙනස් කරන්න මම මෙතන blink.frame delay සමානයි 20 කියලා ලබා දෙනවා. මෙතනට semicolon add කරමු. නැවත ඊළඟ පේළියේ e.frame delay සමානයි 20 semicolon විදිහට ලබා දෙනවා. මෙතන bunny සමානයි create sprite වරහන් තුල 270,100,100 ලබා දෙන්න. අවසානයට semicolon add කරලා ඊළඟ පේළියේ bunny.add image වරහන් තුල rabbit කියලා ලබා දෙන්න. මෙතනට මම semicolon add කරමු. දැන් නැවත browser එකට ගිහින් refresh කරලා බලමු. මේ sprite අපිට අවශ්‍ය විදිහට display වෙනවද කියලා. sprite එක තව කුඩා වෙනවා. මම නැවත code එකට එන්න. මෙතන body.scale සමානයි 0.2 semicolon ලබා දෙන්න. ඊළඟ පේළියේ higher ground සමානයි new ground වරහන් තුල 200,170,100,10 ලබා දෙන්න. අවසානයට semicolon add කරමු. හරි, අපි මේ bunny sprite එක create කළාට තවම blinking, eating, crying animations ලබා දුන්නේ නැහැ. දැන් මේ සඳහා code එක create කරමු. මම මෙතන bunny.add animation වරහන් තුල single quotation ඇතුලේ blinking කියලා ලබා දෙනවා. මෙතනට කොමාවක් add කරලා blink කියලා ලබා දෙනවා. අවසානයට semicolon add කරමු. නැවත ඊළඟ පේළියේ bunny.add animation වරහන් තුල single quotation ඇතුලේ eat කියලා ලබා දෙනවා. මෙතනට කොමාවක් add කරලා eat කියලා ලබා දෙනවා. අවසානයට semicolon add කරමු. cursor එක අරගෙන bunny.add animation වරහන් තුල single quotation ඇතුලේ crying කියලා ලබා දෙනවා. මෙතනට කොමාවක් add කරලා crying කියලා ලබා දීලා අවසානයට semicolon add කරනවා.
bunny image එකේ මූලිකම animation එක විදිහට ලබා දෙන්නේ blinking animation එක. ඒ සඳහා අපි bunny.changeanimation වරහන් තුල single quotation ඇතුලේ blinking කියලා ලබා දෙනවා. මෙතනට semicolon add කරමු. ඊළඟට prompts දෙකක් create කරන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා මම prop 1 සමානයි new prop වරහන් තුල 4 comma curly brackets ඇතුලේ x colon 230 comma y colon 230 කියලා ලබා දෙනවා. අවසානයට semicolon add කරමු. මෙතන number 4 වකින් කියන්නේ prop එකේ කොටස් 4ක් තියෙන බව. ඒ වගේම prop එකේ position එක 230 230 කියලා ලබා දීලා තියෙනවා. නැවත ඊළඟ රෝප් එක සඳහා ඊළඟ පේරි රෝප් 2 සමානයි new රෝප් වරහන් තුල 4 comma curly brackets ඇතුලේ x colon 50 comma y colon 450 කියලා ලබා දෙනවා. අවසානයට semicolon add කරමු. ඊළඟට මේ රෝප්ස් දෙක සහ fruits link කරන්න con සහ con2 කියලා spot දෙකක් create කරමු. CON සමානයි new link වරහන් තුල rope comma fruit කියලා ලබා දීලා අවසානයට semicolon add කරනවා. නැවත ඊළඟ පේළියේ CON2 සමානයි new link වරහන් තුල rope 2 comma fruit කියලා ලබා දීලා අවසානයට semicolon add කරනවා. හරි. ඊළඟට තියෙන්නේ buttons දෙකක් create කරන්න. ඒ සඳහා button සමානයි create img වරහන් තුල single quotation ඇතුලේ cut underscore btn.png කියලා ලබා දෙමු. මෙතනට semicolon add කරමු. ඊළඟ පේළියේ button.position වරහන් තුල 200 comma 320 ලබා දීලා semicolon add කරමු. පහළ පේළියට cursor එක අරගෙන button.size වරහන් තුල 50 comma 50 විදිහට size එක ලබා දීලා අවසානයට semicolon add කරමු. අපි නැවත මේ විදිහටම button 2 create කරමු. මෙතන button 2 සමානයි create img වරහන් තුල single quotation ඇතුලේ cut underscore btn.png කියලා ලබා දෙමු. මෙතනට semicolon add කරනවා. ඊළඟ පේළියේ button 2.position වරහන් තුල 30,420 ලබා දීලා semicolon add කරමු. පහළ පේළියට cursor එක අරගෙන button2.size වරහන් තුල 50,50 විදිහට size එක ලබා දීලා අවසානයට semicolon add කරමු. පහළ පේළියට cursor එක අරගෙන button2.mouse clicked වරහන් තුල drop කියලා ලබා දීලා semicolon add කරමු. නැවත ඊළඟ පේළියේ ellipse mode වරහන් තුල radius කියලා ලබා දීලා අවසානයට semicolon add කරමු. හරි. අපි දැන් game එකේ function setup දක්වා කොටස create කරගෙන අවසන්. ඉතිරි කොටස සම්පූර්ණ කරගන්නේ කොහොමද කියලා අපි ඊළඟ පාඩමේදී බලමු. මේ විදියට හදුවා නම් පුංචි ඔයාලා හරිම සාර්ථකයි. ඔයාලා හදපු නිර්මාණය මට බලන්න 076 812 52 44 දුරකථන අංකයට WhatsApp කරන්න. ඔයාලගේ යාළුවන්ටත් නිර්මාණය ගැන කියන්න. මට එවනවා වගේම යාළුවන්ටත් යවන්න මේ app එක බලන්න. ඒ වගේම තව දෙයක්. TP Coding IT Campus Telegram Group එකට ඔයාලත් එකතු වෙන්න. සෑම සතියකට වරක්ම TP Code Champ Best of the Week වෙන්න උත්සාහ කරන්න. ඒ සඳහා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. තවත් රසවත් පාඩමකින් TP Coding IT Campus සමග හමු වෙමු. සුබ දවසක්.